श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव नव सनलाइट सकुरा देन दिक्कुकल पावतिन सकुरा मल सुवंदिन අද 2021 ජනවාරි 8 සිකුරාදා සිරස්තල රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරට කොවිඩ් අලුත් අවුරුදු සැමරුමට නිදහස් පක්ෂ මූලස්ථානයටත් ගිහින් තොරතුරු සංගමන පිරිස නිසා කොවිඩ් පාලනය අපහසු බවට සෞඛ්‍ය බලධාරීන්ගෙන් රතු එළියක් සත්‍ය තොරතුරු අනෙකුත් සෞඛ්‍යන්දාරි කාර්යාල වෙත වාර්තා නොකිරීම කියන එක බරපතල ගැටලුවක් වෙලා තියෙනවා ईटीआई हिटपु अध्यक्षवरु नीतिपति उपदेश माते अद याली सीआईडी आतंकवाटा जीवक दीपा नालक सह असंकट मूल्य वंचा चोदना रसा दारुआन रॉकी नडतेनु राजे लवानीमासे क आक्रमिक था रसाक ओकुसा हेलीकरगानी ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana. This is Other Therana. Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගයි. බතික් අත්‍යන්තර රෙඩිපිලි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාශ්‍රී ජයසිකර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට COVID වෛරසය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙයයි. අද තවත් ආසාදිතයින් 524 දෙනෙකු අලුතින් හඳුනාගැනුණු අතර තවත් මරණ තුනක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 225ක් දක්වා ඉහළ ගියා. බතික් අත්‍යන්තර රෙදිපිලි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු කර සිටිනවා. දින කිහිපයක සිට පැවති උණු තත්ත්වයේ හේතුවෙන් දයසිරි ජයසේකර මහතා ස්වේච්ඡාවෙන්ම ඊයේ දිනේ PCR පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණා. ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ ඒ අනුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙයයි. දයාසිරි ජයසේකර මහතා පසුගිය ජනවාරි පළමුවනදා මරදාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වී තිබුණා. එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. සිය Facebook ගිණුමේ සටහනක් තබමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබුණේ ජාතික කොවිඩ් මර්ධන උපදේශනයට අනුව තමන් මේ වන විට නිරෝධායන නීතිමය ක්‍රියාවලිය සමග සම්බන්ධ වී ඇති බවයි. මේ මොහොතේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ජයසේකර මහතාගේ සටහනේ දැක්වෙනවා. කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වැත්තෑව යන ග්‍රාම නිලධාරි වසම් දෙකෙහි අහඹුලිස තෝරාගත් පුද්ගලයින් 162 දෙනෙකු පසුගිය 4 වෙනිදා PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා. ඒ අතරින් 26 දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර එය 116 ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයක්. ආසාදිතයින් වාර්තා වූ මුම්මාන ප්‍රදේශයට යාබද කුලියාපිටිය ඒදණ්ඩවෙල ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදු කිරීමේදී ගම්වාසීන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අවම මට්ටමක පවතින බව ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙනවා. පරීක්ෂණ කටයුතු වලදී අපිට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිදු වුණා. අපි තෝරාගත් ස්ථානය ඉබ්බදාලා ලොක් කරලා පල්ලියත් ඉබ්බදාලා ලොක් කරලා පල්ලියෙන් නැවත ගමට ප්‍රචාරය කරලා වෙන වෙනම අපි ගෙවල් වලට ගිහිල්ලා උන්ට තීරුම් කරලා දීලා බොහොම ප්‍රයත්නයක් දරලා තමයි අපිට පිරිස රැස් කරගන්න සිදු වුණේ. කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 3 දෙනෙකුට සහ කෑගල්ල මූලස්ථාන පොලිසිය 2 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා.
පොළොන්නරුව කදුරුවෙල නගරයේ තවත් වෙළඳ සැල් සේවකින් 14කට වෛරසය වැළඳී ඇතැයි අද තහවුරු වුණා. වවුනියම් ප්‍රදේශයේ පුද්ගලයන් 204 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අතරින් 55 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගනුණා. කොළඹින් බැහැර ප්‍රදේශවල අනුපකරු වර්ධනය වෙමින් ඉතාමත් අවදානම් තත්ත්වයකට රට යමින් තියෙනවා. මේ පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගැටලු කීපයක් පැනනගිලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන තුල රෝගීන් වාර්තා වීමේදී ඔවුන් සත්‍ය තොරතුරු අනෙකුත් සෞඛ්‍යන්දාරි කාර්යාල වෙත වාර්තා නොකිරීම කියන එක බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී මුස්ලිම් ජාතිකයන් ඇතුළු ඇතැම් ප්‍රදේශවල මේ වෙද්දී අපිට ඔවුන් සහයෝගය සැපීම සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. ඔවුන් PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ කාර්යභාරය නිසියාකාරව සිදු නොකිරීම නිසා අපි පළමු පෙළ ආසාදිත වාර්තා වෙන ආසාදිතයින් අදාළ ප්‍රදේශවලට වාර්තා නොකිරීම නිසා අපිට ඔවුන් නිරෝධානය කිරීමේ ගැටලු පැන නැගිලා තියෙනවා. මේ නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලන්නේ ඕනෑම මොහොතක තමන් ආසාදිතයෙකු සමග නිරාවරණය වීමේ හැකියාව තියෙන කොරෝනා වලින් මැරෙන බෝනෝන රෝග තියෙනවා. දෙකෙන්ම බේරෙන්න ඕන බෝනෝන රෝග දෙකෙන්ම බේරෙන්න ඕන නම් 2002 වර්ෂයේ රෝග ලෞකික සංවිධානය කිව්වා අපිට කරන් දෙන්නේ පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්නේ. මේ පැණි කියන්නේ ලෝකේ තියෙන හොඳම ආහාරය. ධම්මික පැණියට බයිනා ඒකෙත් තියෙන මේ පැණි මගෙන් අහන විවර කවන්න නැතිකම මගෙන් මේ පැණි නම් විවර කවන්නේ නැහැ. සිංහල වෙදකමට මේ පැණි පිට රටින් ගේනවා. නවතිලන්නේ. මේ ටික වවා ගත්තොත් අපිට කොරෝනා නෙමෙයි 2024 වෙනවා කියන ඊළඟ වෛරසෙ. ඔයකක්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අතර COVID-19 මර්ධනය සඳහා වූක්‍රයාකාරී හා සමාලෝචන කමිටු රැස්වීම අද පෙරවරු වේ සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා. දැනට රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වයේ සමග රට තුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව එහිදී සෞඛ්‍ය බලධාරීන් අමාත්‍යවරිය වෙත පෙන්වා දී තිබෙනවා. එබැවින්ම විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ලබා දෙන මාර්ගෝපදේශයන් එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවද සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පෙන්වා දී තිබුණා. ईटीआई सह स्वर्ण महल आयतन वल हिटपु अध्यक्षवरुन्वन जीवक एदिरिसिंह अंजलि एदिरिसिंह असंक एदिरिसिंह सह नालक एदिरिसिंह यान महात्म महात्मीन अद पस्सुर्वे अपराध परीक्षण डिपार्टमेंट विसिन यलि अत्तरंगुट गनु लेपुवा ඒ ETI Finance Limited ආයතනය තුළ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් වලට අනුවයි සකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන තුල රුපියල් බිලියන 13.7ක මුල්‍ය අක්‍රමිකතා සිදු වී ඇති බවට ඉක්ුත් සමයේ චෝදනා එල්ල වුණා. මේ අතර ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ හරහා රුපියල් බිලියන 7.2ක තැන්පතු නීති විරෝධී ලෙස භාර ගැනීම අයිත පරිහරණය සහ මුදල් විශුද්ධකරණය යන චෝදනා යටතේ ජීවක එදිරිසිංහ අංජලි එදිරිසිංහ අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් පසුගිය පස්වරදා නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටපත් හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා පසුදින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එෙහිදී මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් රුපියල් මිලියන 2ක ශරීර ඇප මත ඔවුන් නිදහස් කරනු ලැබුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අධිකරණය සැහැීමටපත් නොවන බව පවසමින් මේ අතර නීතිපතිවරයා අද යලි ජීවක එදිරිසිංහ අංජලි එදිරිසිංහ අසංක එදිරිසිංහ සහ ඩාලක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවේ ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය තුල සිදු වූ යයි සැලකෙන මූල්‍ය වංචාවන්ට අදාළවයි. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අද පස්වරුවේ යලි අත්අඩංගුවට ගෙන තිබෙනවා. सीमा सहित ईटीआई फाइनेंस पुद्गलिक समागम श्रीलंका महाबैंको वेत अनावण्य नुकन लद गिनु पवात्वागिने अनबावट लद तुरतुरुमात श्रीलंका महाबैंको विसिन कर्न लद स्थानीय परीक्षण वलदी एवेनी गिनुम पवात्वागिने याम तहवरू बावट श्रीलंका महाबैंकुवे मुदाल मंडलिय वेतट वार्ता कर एति बावट कमिशन सभाव हमुवे साक्षी मगिन अनावण्य विय अनावण्य नुकन लद गिनुम वल अंतर्गत तेंपतु मुदाल भाविता करमिन सीमा सहित
ETI ෆයිනෑන්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් සිය පුද්ගලික ප්‍රයෝජනය සඳහා යොදාගෙන ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇත. එම මුදල් එලෙස අවභාවිතා කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කර ඇති බවට කොමිෂන් සභාව විසින් සඳහන් කර ඇත. එනයින්ම තැන්පතු මුදල් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩකිරීමේ වරදද අධ්‍යක්ෂවරුන් විසින් සිදු කර ඇති බවට කොමිෂන් සභා වාර්තාවෙහි සඳහන් කර ඇත. කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. ඉතාමාසීලාචාර විදිහට අද ජාතිවාදය පදනම් කරගෙන විරුද්ධ පක්ෂයේ ඇතුළු මේ ජාතිවාදී කණ්ඩායම් දේශපාලනය කරන්න පටන් අරගෙන තියෙනවා. විශේෂඥ කණ්ඩායම් ලබා දෙන උපදෙස් වලින් තොර නිර්දේශ වලින් තොරව අපි කිසිම තීන්දුවක් ගන්නෙ නැහැ කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. අපි විශ්වාස කරන මේ සඳහා අවශ්‍ය වෙන විද්‍යාත්මක ප්‍රවේශය තමයි. හැබැයි ප්‍රවේශයට යා යුතු වන්නේ මුස්ලිම් ජනතාව තුළ ඇති වෙන අධ්‍යාත්මික කම්පනයක් තියෙනවා කියන පොදු ධර්මයේ පිළිගනිමින් රිසාත් බදුද්දීන් අමාත්‍යවරයා හැර ඔහුගේ ඉතුරු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පහයි. හකිම් මන්ත්‍රීවරයා හැර ඔහුගේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරු 20 සංසදන ඡන්ද දිනු 3-2 ගොඩනගා ගැනීම සඳහා ඔහුගේ සහාය ගත්තා. හැබැයි ඒ වෙලාවේ තමුන්නාන්සලා කිව්වනේ මම තම්බි ඡන්ද කියලා. හැබැයි ඒ අය තමගේ ප්‍රශ්නයක් ගැන කියනකොට තමුන්නාන්සලා තම්බි ජාතිවාදීන් කියලා. සාධාරණද මේක? ලැජ්ජ වෙන්න ඕනේ මේ හිටපු මුස්ලිම් මන්ත්‍රීවරු. රටවල් 190ක් ඉඩ දීලා තියෙනවා නම් එයි මේ ලංකාව විතරයි මේකට ඉඩ දෙන්න බෑ. මේක ඔගොල්ලෝ අපේ ජීවිත වෙන 120ක් මුස්ලිම් සමාජය හරි දන්නේ නැහැ. ලෝකේම ජීවිත වෙන බිලියන් 2 මරක් ජනතාව රටවල් මුස්ලිම් ජනතාව බේඩියෙන් ජීවත් වෙන රටවල් තියෙනවා 57ක් යුද්ධ කාලයේදී ඒකෙන් පසුවත් මේ රට වෙනුවෙන් ඒ රටවල් අපිට උදව් කරා ජෙනීවා වල විල්ලා උදව් කරා ඉරාන් රට ණය දුන්නා තෙල් නැතුව ඉන්නකොට මමයි කතා කරේ ඒ වගේ මුස්ලිම් රටවල් උදව් කරලා තියෙනවා දැන් මුස්ලිම් රටවල් තරහා කරගෙන මුස්ලිම් සමාජය තරහා කරගෙන සිංහල ඡන්ද ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ මේ වගේ වැරදි වැඩක් දිගටම කරුවොත් මේ කටකරන විනාශයක් කියලා මේ වෙලාවේදී මම කියමින් නිහඬ වෙනවා. විද්‍යාව කියනවා නම් මේක කරන්න බෑයි කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒක අපි පිළිගන්න ලෑස්ති. නමුත් තමුන්නාංශලා විද්‍යාව යටපත් කරලා මිත්‍යාව මාවතේ ගිහිල්ලා තමුන්නාංශලාගේ ওই විද්‍යාත්මකයේ ඉන්නේ කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඒ කරන විග්‍රහය පිළිගන්න තමයි අපි ලෑස්ති නැත්තේ. මැරෙන එක වළක්වා ගැනීම මිස මැරුණට පස්සේ මොකද කරන්න කියන එක රටේ සංවාදයේ නොවිය යුතුයි කියලායි අපි නම් විශ්වාස කරන්නේ. භූමි දානය අනිවාර්යෙන් කළ යුතු දෙයක්, ආදාහනය අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් කියලා මා කියවූ කුරාණේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. එහෙමනම් මේක චාරිත්‍රයක්. හැම ආගමෙම චාරිත්‍ර තියෙනවා. හැබැයි මේ චාරිත්‍ර අමතක කරලා අපිට සෞඛ්‍ය බලධාරීන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනේ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ට ණය පහසුකම් ලබා දීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. ඒ සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මෙම හමුවේ පැවතුනේ පාර්ලිමේන්තුවේ කමිටු අංක 2 ශාලාවේදී. මහා පරිමාණ සහල් නිෂ්පාදකින්ගේ ගැටළු වලට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ගේ ගැටළු විසඳීමට පියවර ගන්නයි බලධාරීන්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට සහනදායි වශයෙන් ණයකවා දෙමීමට අවශ්‍ය පහසුකම් සලසන්නද උපදෙස් ලබා දුන්නා. මෙම හමුව පැවතුනේ රටේ පවතින සහතික වීමලට අනුව පෙබරවාරි පළවෙනිදා සිට මාස 6ක යාවත් කාලින වන ලෙස සහල් සඳහා ස්ථිර පාලන මිලක් තීරණය කර ගැනීම ඇතුළු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාකපුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය නමින් නව රක්ෂණ ක්‍රමයක් මහ සංග්‍රහණයට හඳුන්වා දීම අද අරලිගහ මන්දිරයේදී සිදු කෙරුණා. රුපියල් 2000ක මුදලක් පමණක් වාර්ෂිකව රක්ෂණ වාරිකය ලෙස ගෙවිය යුතු අතර එය පුණ්‍ය කටයුත්තකදී සදහවතුන්ට පූජා කිරීමේ අවස්ථාවද පවතිනවා. සංඝයා වහන්සේගේ මවපියා හා සහෝදර සහෝදරියන් රජයේ හෝ පෞද්ගලික ප්‍රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී දිනකට රුපියල් 10000 බැගින් රුපියල් 15000ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සහ රුපියල් 25000ක උපරිමයක් දක්වා මුදලක් එයින් හිමිවනවා. ඉදිරියේදී මෙම රක්ෂණ ක්‍රමය අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ළමුන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් ස්ථාපිත කර ඇති උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමා නිවාසයක සිදුවන අක්‍රමිකතා රැසක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා. උකුස්සාගේ අද අනාවරණය එහි එක් පැතිකඩක් පිළිබඳවයි.
මේ අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරුමැද පළාත් පරිමාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති කාන්තා ළමා නිවාසයයි. අධිකරණ නියෝග ඇතුළු විවිධ හේතු නිසා ඇතුළත් කළ දැරියන් 60කට ආසන්න සංඛ්‍යාවක් මෙහි සිටිනවා. එවන් පසුබිමක මෙම කාන්තා ළමා නිවාසයේ අකටයුතුකම් රසක් සිදුවන බවට අද දරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණා. එම තොරතුරු අනුව ගවේෂණයක නිරත වූ උකුස්සාට මෙහි සිදුවන දූෂිත ක්‍රියා රසක් පිළිබඳව අනාවරණ කර ගැනීමට හැකි වුණා. ඒ අනුව දින ගණනාවක ගවේෂණයක නිරත වූ උකුස්සාට දැකගත හැකි වුණේ දැරියන් පමණක් රඳවා සිටින මෙම ළමා නිවාස භූමියේහි මෙහි සේවකයන් පිරිසක් විසින් පවත්වනු ලැබූ මත්පැන් සාදයක්. දැරියන් පේනතෙක් මානිය සිටියේදී සුරා සොඳුන් මෙන් මත්පැන් පානය කරන මෙහි සේවකයන් හැසිරෙන්නේ දැරියන්ගේ ආරක්ෂාව අබමල් රේණුවකටවත් මායිම් නොකරමින්. එම ස්ථානයේ උතුරුමැද පළාත් පරිමාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයක්ද නවතා තිබුණේ මෙලෙසින්. රැය පහන් වනතුරු මෙම සාදය පැවති අතර ඉඳනතුරුව කබලින් ලිපට වැටුණු මෙහි දැරියන් විලන තවත් කටෝර අත්දැකීමක් උකුස්සාට කැමරාකාචයේ සටහන් කර ගැනීමට හැකි වුණා. මේ එම දැරියන්ට ආහාර සකසන අපිරිසිදු මුළු තැන් ගෑයි. සිටින දැරියන්ට කුසගින්නට බත් වෙනුවට තිරිසනෙකුටවත් කෑමට නොහැකි දංකුඩ ලබා දෙන අයරොත් දැකගත හැකි වුණා. මේ පිළිබඳ අප උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළා. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍යයෙන් එහෙම දංකුඩ දෙන්න තරම් අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. අපේ කාර්ය මණ්ඩලය එහෙම කරනවා කියලා මම කීයටවත් විශ්වාස කරන්නෙත් නැහැ. නිරන්තරයෙන්ම අධීක්ෂණය කර කර ඉන්න බැහැනේ. මම දන්න විදිහට හොඳට හොඳ කෑම වේලක් අපි මෙනු එකක් හදලා හොඳ කෑම වේලක් දරුවන්ට සපයන. ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඇස් හොඳින් පෙනෙන ඕනෑම පුද්ගලයෙකුට මෙම බත් පිඟාන පිළිබඳව තීරණය කිරීමට අපහසු වන්නේ නැහැ. අක්‍රමිකතා රසකින් සමන්විත මෙම උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ළමුන් නීති විරෝධී අයුරින් අලෙවි කිරීමට ගනුදෙනු කතා කරන අයුරු පිළිබඳවත් හෙට දිනේදී වටහමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්. යාලේ පිළිච්ච ගම් ගන්න කැමති. එහෙම තමයි යාලා බලව. ඒකට හරිද? මමගේ ෆෝන් නම්බර් දෙන්න. ඔයා මට කතා කරන්න. අපි එක්කන. දැන් තවත් වත් කිහිපයක්. ජෛව ආරක්ෂිත බුබුල ක්‍රමවේදය යටතේ 155කින් යුත් 6 වැනි යුක්‍රේන ජාතික සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා. එමෙන්ම මීට පෙර මෙරටට පැමිණ සිටි යුක්‍රේන ජාතිකයින් 146 දෙනෙකුද නැවත සිය රට බලා අද මත්තල ජාත්‍යන්තර ගොන්තොටුපලින් පිටත්ව ගිය අතර එම යානයේම පළමු වරට බත්සතොගයක්ද අපනයනයේ සිදු කෙරුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කිරිගවයින් අතර පැතිර යන ලම්පි ස්කින් ඩිසීස් නම් රෝගකාරක වෛරසයක් හේතුවෙන් සති දෙකක් තුල කින්යා ප්‍රදේශයේ කිරිගවයින් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම වෛරසය මහනුවර ප්‍රදේශයේ ගවයින්ටද වැළඳී ඇතැයි වාර්තා වුණා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සත්පුද්ගල කමිටුවක් අද පත් කෙරුණා. වර්ණ ගැන්වූ ගල් හා වීදුරු කැබලි මැණික් ගල් ලෙස හුවා දක්වමින් වයවෘද්ධ කාන්තාවන් වෙත ඒවා ලබා දී ඒ වෙනුවට රන්භාණ්ඩ හෝමාරු කර ගැනීමේ නිරත වූ යුවළක් කහතුඩු වේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මහනුවර කිරිබත් කුඹුර ප්‍රදේශයේ කුඹුරු අක්කර 20ක පමණ වීවගාව මීයන් කාදමීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා. වවුනියාව කණ්ණාඩි පෙරියකට්ටු ප්‍රදේශයේදී වන අලියකු පාදයකට වෙඩි වැදීමෙන් නැති උතුවාල හේතුවෙන් අසාධ්‍යව සිට ප්‍රතිකාර ලබා දෙන අතරතුර මිය ගොස් තිබෙනවා. පොළොන්නරුව වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේදී වගබිමකට පිවිසෙන මාර්ගයක් අසල විදුලි සර වැදීමෙන් වයස අවුරුදු 15ක වන අලියකු මිය ගොස් සිටියා. සීගිරිය පිදුරංගල විහාරස්ථානයේට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ දල ඇතකු හා අලියකු විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරයට හා තවත් ස්ථාන කිහිපයකට අලාභහානි සිදු කළ අතර සිදුවීම CCTV කැමරාවේ සටහන්ව තිබුණා. එසමගින් ප්‍රවෘත්ති අවසන්.
සුබ රාත්‍රියක්.